මිනිසාගේ පරිණාමික දියුණුවත් සමග නොදත් දේශීමේ අභිලාෂයෙන් දියුණුව ලෝකේ පෘථුවේ ඔබට දැස්සෙවීමේ ගමනාන්තය විතක නතරවන්නේ සම්තරණේ 1972 දී ඇපලෝ 17 මෙහෙයුමෙන් පසුව ප්‍රථම වතාවට ආටමිස් 3 ගගනගාමින් චන්ද්‍රයා මතු පිටට ගොඩ බැසීමට සූදානම් වෙමින් පවතින බව ඔබ දන්නවාද? මෙම මෙහෙයුමේ අරමුණ වගේම දියත් කරන වකවානුව සහ සම්බන්ධ වන පුද්ගලයන් පිළිබඳ පුළුල් අත්දැකීමක් ඔබ වෙත ලබා දීමෙන් බලාපොරොත්තු වෙන මෙම වීඩියෝ පාඩේ ඔබ වෙත ගෙන එනවා. ඒ නිසා වීඩියෝ එක අවසානයේ දෙක් රැඳී සිටින්න. නව සොයා ගැනීම වල පුරෝගාමීය හේවත් නාසාහි මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය මෙම වසරේ හෝ 2022 මුල් භාගයේදී සඳ වෙත දියත් කිරීමට සූදානම් කරලා තියෙනවා. ओरियन अभ्यवकाश याने फ्लोरिडोवे नासाही केनेडी अभ्यवकाश मध्यस्थाने बलवत अभ्यवकाश मेहेम दियत किरीमे पद्धतियते रुकट्टुव संबंध कल्ला तेनवा केला तमाय अपने नंग आरांचियोने एही इदिरी प्यासरिय संदहा ओरियन गगनगामी नुमतिय संदवटां प्यासर करन नमुत एया अवसानी मिनिसुन रगने यानु एत्ते දශකයේ මිනිසුන් නැවත චන්ද්‍ර පෘෂ්ඨය මත ගෙන ඒමේ එක්සත් ජනපද සැලැස්මේ කොටසක් කියලා තමයි දැනට හමු උතරතුර වලින් නම් පැහැදිලි වෙන්නේ. මේ මෙහෙයුම සඳහා යොදා ගන්න ඔරියන් අභ්‍යවකාශ යානයේ ලෝහ ව්‍යුහයද මේ මාසයේදී කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත ලඟාවීමට නියමිතයි. මෙම මෙහෙයුම ආටමිස් ලෙස නම් කරලා තියෙනවා. ඇපලෝ සහෝදරයන්ගෙන් පසුව සහ පෘථුවේ එකම ස්වභාවික චන්ද්‍රිකාව සමග දිගු කාලීන මිනිස් පැවැත්මක් ස්ථාපිත කිරීමට උපකාරී වෙන හරි අපූරු මෙහෙයුමක් කියලා තමයි එයාලා නම් කියන්නේ. ගොඩබෑමේ මෙහෙයුම දැනට නම් සැලසුම් කරලා තියෙන්නේ 2023 වෙනකොටවත් අවසන් කරන්නයි. නමුත් බොහෝ නිරීක්ෂකයින් එම දිනේ ලිස්සා යනු ඇත අපේක්ෂා කරන්නේ ගෝලීය වසංගත තත්ත්වයක් පැනනැගී ඇති අවස්ථාව නිසාම වන්නට ඇති. මෙම පියෑසිරිය මගින් මීළඟ පිරිමියා සමග සඳමතට ගමන් කරන පළමු කාන්තාවන් රැගෙන යාමේ බලාපොරොත්තුවක්ද මෙම මෙහෙයුම තුල පවතිනවා කියලා තමයි අපිට නම් දැනගන්න ලැබුණේ. සැලසුම් අංශයෙන් කාර්මික ඉංජිනේරු අංශයට පිවිසි ඇති මෙම මෙහෙයුම පිළිබඳ තොරතුරු සෙවීමේදී අපට හමු වූ තොරතුරු වලට අනුව නම් මෙම මෙහෙයුම ඉක්මනින්ම සඳවැත දියත් කිරීමට සූදානම් කරලා තියෙන බවක් තමයි පෙනෙන්නේ. මේ වගේම දිනෙන් දින දියුණු වන ලෝකය ගැනත් නීරෝගී දිවිපෙවතක අරුමයත් ඔබ වෙත දෙලන කිරීමේ බලාපොරොත්තු වෙන අදට වීඩියෝ එක අවසන් කරනවා. දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යාමට ඔබ කැමති නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා පල්ලෙහැන් තියෙන පුංචි bell icon එකත් click කරන්න. සුබ දවසක්.